අපේ ජාතික කටාව පරෝද අතුර ලි ඩිස්්‍රි වැසරන සමග හාචරය රක්්්‍රෝම දෙවයන් සමඟාපි මේ කතා බහ කරකර හිටිය අපේ හැටවැනි වැඩස්්‍රහනය පළමු කොටසේ අේ ගිරිය මහභියාරය ජේත වනාරාමය පිළිබඳව විශේෂන් ම බහල තිබ මේ ධම්මරචි කියන භික්ෂන් වහන්සේලා කුලකය කෞුද කියලා අපෙන් පිමසල තිබුට ඉතින් ඒවගේ ඉතාමත් වැඩගත් ප්‍රශ්නෝස්සේ අපිටත්ස මේ සාකච්ඡාව ඉදිරියට කෙන යන්න අපේ දැනුව පෝෂණය කරගන්න අවථාව ලැබෙනෝ කෙස වෙතත් මේ වෙසක් සමේ තාම වෙසක් සතිය ඉවරුණාට වෙසක් ඒ බැබලීම තාමත් අපේ හිත්වලින් ඉවර වෙලා නෑ ඉතින් ඒ හින්දා මේ අද ටිකක් අපේ ඉතිහාසේ පුරාවිද්‍ය අපේ බෞද්ධ දර්ශනය ඔස්සේ පොඩ්ඩක් කතා කො හොයි කියලා මහචාරතුමත් මත් හිතුහින්ද පොඩ්ඩක් ඒ මාර්ග යන්න යන්නේ දැන් අපි යම්කිසි ආකාරයකට අපේ ශාවකින් වූ ප්‍රශ්නෝස්ේත්ඒකට මක් පැදුනාා දැක්ස හැමවෙලෑම මේ කියන දෙයක්නෑ අපිට හුද කලාවන්න බෑ අප අතීතයදම්ම අප පුදුදහාමට සංස්කෘතියට අපේ සමාජයට මේ අව ටිං විශේෂයෙන් ඉන්දියාවෙන් ලැබිච්ච ආභාශය පිළිබඳව ඒ වෙනදාමත් එක් අපිට ලබිච්ච බලපෑම් පිළිබඳව අපි කතා කලානේ ද හැමවෙලාෑම අපට දකුණු ඉදියාව කියලා කිවවොත්ස අපට හිතෙන්නේ මේ අපිට එරෙ ඉවක්‍රිය කර අපි තැක්ක නිතරම ගැටුමට පාදක වෙච්ච අපිට මේ හානි කරන්නව හිතපු කට්ියයක් විදිහටනේ හැබැයි අපි ඒකම අමතක නොකරන්න හොඳ නෑ බුදුදහම දකුණන්දයාන්ක සේවතත් උතුරු හින්දියාවේ හර හරි අපිට ලැබුණනා කියෙන කාරණය කොහොමුණත් අපිද මේ කාරණය ගත්තතුන් හැම අපිට ඒ පැත්තෙන් කෙනහිලිකම් මද ස වෙලා දයෙන්නේ. මහිතන්නේ නොවන්න අපි මේ ප්‍රශ්නය මේවාගේ වෙසක් මාසයකම ගත්තකත් ලොකු. අදාලතාවක් තිබ නොමුකද හේතු බදුරජන් වහන්සේ අපේ ශාස්ත්‍රෝරණන් වහන්සේ උන්හන්සේ නිතරම කිව්වේ මේ මානව සමාජයේ ඒකා බැද්ධතාවේ සාමය කරුණාව අවබෝධය වගේ දේවල් එතකොට අපි ඉතිහාසේ දැන් අපිවි අපේ ශ්‍රාවක හිතවත්තු වැරදිවට වටහ ගැන්ට එපා මේ අපි මේක මේ ගමිකවැටස හම්බවට පර්තනය කරන්න ේ උත්සාහගන්න හේ ඉතිහාසය කතා කරන්නේ ග ගතු ඉතිහාස ප ඉතිහාහස කනෙක අපේ ලාංකික ඉතිහාසේ දිහාගන්නකට යුරෝපේ ඉතිහාස වනත් එෙමතම යුරපයේ තිහාහසය කතාා කරන්න බෑන ක්‍රස්්යාානි දහමෙන් අයින් කරලා එතකට ඒවාගේ හඟක් රටවල්වල ඉතිහාසය හා ඒ රටෝල්ල තිබුණු ප්‍රධාන සංවිධානාත්ම කාගම් පමණක් නෙමෙයි සංවිධානය නොවනු සුලු අද ඇදහෙලිපවා ඒ බද්දවෙලලා තිබුණ පිළබඳ අපට අවබෝධයක් තියෙන්ටුන්නන තැ ඇත්තම ඔබ හපු ප්‍රශ්නය මේ බැලූ බැල්මටම ඕනෑම කෙනෙකුට පෙන් එහෙමයි එකඇන්නේ දැන් අපි බලන්ඩෝන අපි ලාංකිකයව හැට ශ්‍රී ලංකාව කියන රටේ ආසන්නත්තම භූගෝලී අසල්වැසිය දකුණු වින්දියාවනේ අපි කැමතිවට තකමතිවුල අපි කැමති වුණත් කමැති වුුණත් එකන ඇත්ත. එතකොට අපි ඉතිහාසේ පවා, කැටයන් කරලා තියෙන්නේ අපි දකුණු ඉන්දියාවෙන් පැනහිලා උතුරු ඉන්දියාවත් එෙක්කනෙ එතකොට ඒ උතුරු ඉන්දයානු ඉතිහාස උතුර ඉන්දියාවත් එක්ක තිබිච්ච අපේ සංස්කෘතික දේශපාලනික සම්බන්ධතා නිසා ඒවායෙන් ආරෝපනය වුණු සංකල්පාවල්ලින් විශ්වාන්ස කල සාක්ෂරතාව තිබුණු ෞදධ භික්ෂූන් වහන්සේලා සහ වෙනත් පಡිවරු විසින් රචනාකරපු විහාරවන්ස ඇතුලු නොයකුත් කෘතිවල ඉතිහාස යිතිහාසික මූලාශව කියල සලකන දේවල් වල. ඒවයි තියෙන්න්නෙත් අර උතුර ඉන්දියාවත් එක්ක ති ෙච්ච සම්බන්ධතා පිළි වඳ අදහස. එතකොට අපේරට යම් කිසිදැ ඒඒ අපි ඇත්තෙම්ම මේ අයිතිහාසික මූලාශ්‍ර තුළනාත්මක විග්‍රහ කරවතුන් අපේ ආසන් අසල්වෙසියාව දකුණු ඉන්දියාව අපි ගම වින්ද්‍යයා කඳු කරේෙන් පල්ලෙහා කොටස වැදගත් ජාතිීන් ගණනාවක් හිටියානේ චෝල පාන්්ඩිය කේරල්ල සතිය පුත්‍ර පාලි ගා කට්ටි හිටියනේ එතකොට මේ කට්ටියත් එක්ක අපේති බිච්ච සම්බන්ධතාව මොකදද කියන එක වසක ගැප ඉතිහාසේ නිරූපණය කරලා තියන්නේ හරිම ප්‍රතිපක්ෂා ආකාරයකටගැන ඒ අය සතුරු ඇති එහම එතකට ඒ සතුරු භාවේ ඉස්මතු කල්ලා තියෙන්න්නේ ඇත්තම අපට අපි කිව වෙළඳ කටයුතු නිසා තැකුණු ඉන්දී ජාතිකය අන්ගෙන් අපට නොයෙක් අවස්ථාවල්ලදී යම්යම් බලපෑම් ඇතිවුණා. එක ඇත්තක්. මේක ආර්ථික කටය උත්තක්නේ දැන් අද අපි මේ බැලුවොත් එහෙම රටරටොල්ලල්ට ගෝනින් පාරදෙන්ඩ රසායිනික පාරවල් යුද්ධ පවත්තන්ඩ තිරණගන්නේ ටයිකෝඩ්දාගෙන වාඩුල ඉන්න මාතුරුණේ. එතකොට ඒවගේ තමයිඒ කතිකයන්නේ ඒ ආර්ථිකවශ්‍යතා සඳහනයව කරන්නේ. එතකොට ඒවා ඉවිදිරෙන නමුත් අපේ ආර්ථික කටයුතු වලට ඒ තරංගය ලාබේහිපයිීම ඒවගේ දේවල් වලට වෙන ක්‍රියාවල්ලිය සමස්ත ඉතිහාසයට සාධාරණය කරන එක සුදුසුන් නෑ. පමි කයන් හදන්නේ වංසකතාාවලින් දීලතියන මේ දකුණු ඉන්දියානු ආක්‍රමණ දකුණු ඉන්දියාව නිතරම අපට ප්‍රතිපක්ෂව හිටියය අපේ සතුරන් හැටියට හිටියය කියන සාමාන්‍ය කරණය තුළ හනුවන්. අපට හැඟෙන්න්නේ දකුණු ඉන්දියාවඉන්නේ දෙමළ භාෂාව කතා කරන එතකොට තෙලිංගු භාෂාව වට සබන්ධ නොෙක් භාෂාවල් ද්‍රවීඩියානු පදුවචනෙන් ගත්තොත් ඩ්‍රවඩියානු කියන, භාෂා පවුලට අයිති භාෂා කතා කරන කලු හමක්තියන හින්දුහාගම අදහන එහම කටේ තමයි දකුණ ඉන්දයාාවඉන්නේ. එතකොට ඉතිහාසය තුළ තියන මේ දකුණු ඉන්දයානු ආක්‍රමණ කියන දේවල්. අපි ගත්තොත් එහෙම සේන ගෘත්ති කල්ලගේ ඉඳලා පටන් අරගෙන දිගට මැවිල්ල චෝලාක්‍රමණ දක්වා වගේ අපි කාලෙ තුළ ගත්තොත්. ඒ ඇතිවෙච්ච දේශපාලනික මුහුණුවරක ආක්‍රමණ නිසා අපේ සමස්ත ඉතිහාසේ තුළ අදහසක්මතු වෙලා තිබෙනවා දකුණු ඉන්දියාව අපේ සතුරෝ කියන අදහස. තැන් කොච්චරද කියන තමිල් නාඩු කිව්හම එක ටිකක් පොඩි බහිතන විදිහේ නමක් හැටියට තත්වටම පත්තල තියෙන තු දෙමල කියන වච්චනය. ඔයි දමිල කියල හදාගෙන තියෙනෙ මොගක් කරි මානසික න ම ම ල ෙල්ි ප ල ේ ම ල හ ත් ප හිත් න ද ග න ඒවා මේ අනවශ්‍ය මේ. වත් දේපාලනිකයි ඒවා දේශපාලනික නිර්මාණ කෙනෙක්ගේ නමේ නියම ටම කියඩෙපැයි අපි මීටවුරතු දස්තුන් සියකට කලින් අපේ සෙල්ලි පෙරීල තිෙන දමේඩ් කියලනා ඩ අකුර ලකුරට තියන්නේ එතකොට දෙමල්ල කියනවචනය දෙමල්ල එතකොට එම කියන්න බයවෙන්න වන්න ඒයායගේ යනන්නෙතාව අපි සිහල කියනවොට අපික ඇති වෙන්න න ඔගන්න ගොල හිතරින මේ දෙමලක වලා කියනක දමිල කිව් හරි ොකක් කර කිය අපිරන්න වැඩගල්ලලින්ර අපි දමිල දමිල කියලා වීනාව වාදනය කර කර කියලා මේ මේ දුෂ්ටකන් කරනෝනක් මිනිස්සුන්හ මේ මානෝ සමාජයටට නොගැල පෙන දේවල් කරනවාොනන් තිඒක සුදුසුන් න ඉති මම මේ කියන්න යන්නේ ඉතිහාසේ අපට පෙන්නන දේ ඉතින් මේ මේ ඉතිහාසේ තුල අපි සොලීගෙන ව සොීගෙන වචන චෝල කියන සොලී කියපු ගමන් අපට එන්න හර අපනි නිකං අපි නියන් හිතනවා මෙ සතුරෝ කියලා නද ඩකාඩල් අරගෙන නිත්තරම කෝවේමාව හැඟි හැගිමේ අපිට ආනිින්ඩ බලාගෙන ඉන්න ෙිපන්්ඩ බලාගෙන ඉන්න පිසක්වගේ අපට දැනනවා. ඉති හැත්තව්‍යම නිවැරදි අදහසක් නෙමේ අපි දකුණ වින්දියාවත් එක්ක හෝමාරු කරගත්ත සංස්කෘතික දේවල් සල්ල ප්‍රමාණයක් තියනවා දැන් ඔය අපි බලාගෙන හිටියයොත් එහෙම කැනෙ මංම කතා කරන්නේ දේශපාලනයක් නෙමේ නුවන් අපි සංස්කෘතිය වශයෙන් ගත්තොත්ය දැන් අපි කොයි තරංදුරට මේ හින්දු අදහස් න දකුණු ඉන්දාවක හම ප්‍රධානශයම හින්දු අදහස්නතියෙනෙ හින්දු දර්ශනයට හින්දු සංස්කෘතියට අයිති දේවල් ලබි කොයි තරං දුරට බෙද හද ග ේ බල ස්ක ලන ල බි ස ඩල් ල හරි කැමතිේ න එතකොට අදත්තෙමනේ අදත් අපි ඒ ඉන්දියානු කෑමතියන ැවලින් කෑම අරගෙන ගෙදරගල කෑම කන. උත්සවලද අපි දන්නවා හින්දු සංස්කෘතිය අඳින පලදින විදියට අපි අඳිනෝ පලදින න අපේ භාෂාවේ හින්දු වචන අපට නොයෙක් දෙෙනවා ඉල්ලත් තට්ටු පඩික්කං මෙ ඔක්කොම දෙමල වචනය නේ ද පාත්ති අපි හම පාවිච්ි කරනවා එක අපි මේ සංස්කෘතික සම්මිශ්‍රණයක් තියෙන්නේ එතකොට අපි මේ ඇයි මේ ඉතිහාසය තුල්ලිං වර්ගවා දෙයක් කණ්ඩායංවාදයක් ඒක නිර්මාණය කරන එක අතිශය වැරදී එතකොට ඒ අපි ළනාත්මකව විග්‍රහකිරීමයි අවශ්‍යවෙන්මමුද අපි අපි අවිහිංසා ධර්මය දේශනා කරපු ශස්තුරුවරයෙක් විශ්වාස කරන පිළිපදින මේ උතුම් වෙසක් මාසය තුල අපි ඒ ස්මර්ණය කරන කණ්ඩයම හැමාගමක් මෙහෙමයි ලෝගේයේ දෙන කිසි මාගමක් ඒ දර්ශනවාදී ධර්ශනකයන්ගේ මුල්ලිගැන්වීම් ැලූත්තෙම උන්සලා කිසි කෙනෙක් මානෝ සමාජයට හිතකරදේවල් දේශනා කරලා නෑ සලා දශනා කලතිෙන් මානු සමජයට හිතකර දෙව එතකොට දැම් අපි බෞද්ධෝ හැටියට අපි උන්වහන්සේගේ දර්ශනය සාමය සාමගගරිය හැම දෙයක් අපි විශ්වාස කරනවා දැන් අප ැනග්ඩෝන උන්වහන්සේන කිවේ ජටාවෙන් නෙමේ බමුණෙක් වෙන්නේ ක්‍රියාවෙන් බමුණෙක් වෙන්නේ හොඳ කෙනෙක් වෙන්නේ ජටාවෙන් නෙමෙයි යාගේ වන්සේෙන් ගෝත්‍රයෙන් නෙමේ හොඳ කෙනෙක්වෙන්නේ ක්‍රියාව ක්‍රියාව ගැන උන්වහන්සැකිවේ. ඇතුර අපට සාමය තමයි අප අපි නිතරම සාමයට අධදිගෑරගෙන න්නටි ෞද්ධෝක් ඕන කෙකුට ඉන්න පුලුවන්කම තියෙනවා. එතකොට මේ යාාපනය ඉන්න සිංහල ජනතාව පලවා හැරියටවැල්ලවත්න්න දෙමළ ජනතාව පළවා හරනෑන සිංහලය ද අපිම හිටිය.තු බේරුවලඉ මුස්ලිම් ජනතාව පලවාහරනෑන සිංහල ජනතාව හිටිය. බෞද්ධෝන් ත එක්කට ඕන කෙනකුට ඉන්න පුළුවන්කම තියෙනවා. වගේ අනිත් ක්‍රිස්තියානි ධර්මය කියන්නෙත් සාමයට අ දිගවරගෙන ඉන්න දර්ශනයක් ඉතින් ඒ දර්ශනය විශ්වාස කරන අයත් ජෙසුස් ිසු වහන්සේගේ දර්ශනය මුල් දර්ශනය දන්නවඕනක් ඒඇත් සාමේයටයි හැම කෙනෙක්ම කැමැති වෙන්නේ. ඉතින් මේ දකුණු ඉන්දාවත් එක්ක අපි හුවමාරු කර ගත්ත විශාල සංස්කෘතික හුවමාරුකම් පද්ධතියත් තිය ඒ අතරින් අද අපි අපේ මාතෘකාව වෙසක් මාසේ හින්දා අපි කතාගල යුත්තේ බුදු දහම ගැන දැ මේ අහෙන ස්්‍රාවකයත් හිතන ඇති මොනදම කියන් දයන්නේ කෙලා දකුණු ඉන්දියාවක කොහිත බුද්ධග මක් තින්නෙ එක නම අපි වැඩසට හන්කිීපයේ කතා කළා දෙමළ බෞද්ධයන් ගැන අපි ඒ මත්යකෙන අපි සාමයනං ප්‍රාර්ථනා කරන්නේ අපි අපි බෙදා හදා ගැනීම නං කතා කරන්නේ අපි අපේ මේ දර්ශනය අපේ මේ බුදු දහමඉ ඒ අයත් බෙදාහදාගත්තා කියලා අපට තෙරුම්ගන්න පොළුවන්නම් එකට සාක්ෂිතිය නෝනම් අපට මහා විශාල සංහිදියාවක් එකින් ඇතිවෙනවා අපට විත රක්නේ මේ ඒ අයටත් මංහිතනවා අපි මේ තියන අවිශ්වාසකං ඒවාගේම මේ දුරස්තකං මේවා දුරීභූත කරන්නට අපට පවිච්චිකර ඒවාක්කොම දේශපාලික ක්‍රියාවලින්න්නේ අපේ දෙමල අපේ සහෝදරවරු හිදු භක්තිකයෝ ඒඒඒ භාෂාවල් කතා කරන අය ඒ ප්‍රදේ මෙම ඔක්කොම යා කරන්න තියෙන අපට ප්‍රධානම මෙවල්ල ම තමයි බුදුදහම එනිසා අපි අද මම අව ඔ මතක්කරා වගේම අපි මතක් කල මේ අපි වැඩසටහනේදී සාකච්ඡාවට ගත යුතු වෙන්නේ දකුණු ඉන්දියාවේ බුදුදහම ගැන එතකොට මම ඉස්සල්ලම මෙම පටන් ගන්නම් දකුණු ඉන්දියාවේ බුදුදහම ප්‍රචලිත වනේ ලංකාවට බුදු දහම ලැබිච්ච කාලමයි ඒ සමයමයි ඒ සමයමයිමදු මහරහතන් වහන්සේ අශෝක රජතුමා දැන් පළවෙනි ධර්ම සංගානා අවසන් වෙලා බුදුර මේ ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයකට යමුය නෝන්‍ය අශෝකරජතුමා එතකොට ඒ ධර්ම ප්‍රචාරක ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් හැටියටනේ අපට බුදු දහම ලංකාවට ලැබෙන්නේ මහා මහින්ද ස්වාමීන් වහන්සේ වැඩම කරා කියලා මේ රටට එතකොට දකුණු ඉදාවේ ද මේ ගැන කල යන පේෂණ කල තියන ශාස්ත්‍රකඥ පෙන්නලදීලා තියෙනවා අශෝක රජතුමා අශෝක රජතුමාගේ ජීවමාන කාලේම බුදු දහම දකුණු ඉන්දාවට ලබා දුන්නා කියන එක. හරි ද මේකට සවන් දෙෙන කෙනෙක් අහන්ඩ පුල මොනාදෝකට තියෙන ක්ක කියෙලා. මම සාක්ක්‍යයක් ඉදිරිපත් කරන්නං. මේක අශෝක රජතුමාගේ එක් තරා ශිලාලේකනය එක සෙල්ලිපියක සඳහන් කරලා තියනවා. දැ අශෝක රජතුමා පාටලි පුත්‍රය කියලාගනේ මැදවම උඩකොටස ඒ පාටි පුත්‍රයෙන් පල් විශේෂයම වින්ද්‍යා කඳුකරයෙන් පල්ලි හා තියන. රටවල් ගැන මතකරව එක සෙල්ලිපියත් තියෙනවා ඒක තිෙන්නේ සෞරා්්‍රක කියල කියැන ගුජරාට් පැත්තේ ගිරිනාර කියයන තැන. මිට කලිනිුත් කියලා තියෙනවා අ ශෝක රජතුමා චෝල පාණ්ඩය කේරල සතිය පුත්තර සහ තම්බ පන්නේ අපේ ලංකාව දක්වාම අශෝක රජ්ජුරෝ සුභසාධන කටයුතු ප්‍රචලිත කරයි කියලා එතු අශෝක ඔහුගේ රාජ්‍යයේ අධිරාජ්‍යයේ දකුණ ගැන මන වැටහීමකින් හිටිය බව අපට පේනවා එතකට රජුරෝ කිය මනුස චෙකි චාච පසු චෙකචාච නි සුන් ත් ස්පරිතාල හැදවා සත්තුන්ටත් ති ස්පරිතාාලහ දවා ්‍රචාච රෝපාපිතාච ගස් හිටේවා ෘක්ෂ රෝපනය කලාා කූපාච කානාාපිතාච ලිං හෑරවා කූප කලකිව එතන ලිඳල් සිදුරගෙනන කූපාච කානාපිච්ච හර එතකොට යතයත නාස්ති ්‍රචාච රෝපාපි තා යම්යම්තැන්වල ගස් නැත්තන් ඒතැන් වල ගස් හිට වයි කියෙලා. ත මේක පේනව විශාල සුබ සාධන ව්‍යපෘතියක් මේකරේ ත අශෝක දැනගෙන හිටිය පල්ලහා ගැන අශෝක උඩටල හිටියයන්නේ මේ අශෝක දේශපාලික ව්‍යාපරයක් එක එක දකුණ ගැන දැන් හිටිය ඒ අශෝක ගිරිනාර් සෙල්ලිපි කියෙලතෙන්නේ මේ සුබ සාධනය ගැන නමුත් අශෝක තව සෙල්ලිපයක්ත්තියෙන වයිබදිකඉදියාවේ ත අශෝක සල්ලි පිලිවේ බ්‍රාක්මියකරුවලන්නේ න පේක ගැන දිරි කතා කරනවාේ ප්‍ර්මියකර ගැන මොනාද කියල කියලා අපේ අකරුවට පරිගර්තය වනේ කොහොද කියෙලා අශෝක මන්ගේ සෙල්ලිපි අශෝකකි පුරුද්ධත්තිබුණා ඔහුගේ දේශපාලන කාලය තුළ ඉන්දියාවේ තමන්ගේ අධිරාජ්‍යය බොහෝ තැන්වලොහු සෙල්ලිපි පිටේවා ඒ සෙල්ලිපි පහිටේවම කොටද ජනතාවට රාජයේ පනිවිඩේ ලබාදේට. රාජ්‍ය සංකල්පා වල්ියැන කැන ස්ටේට් අයිඩියෝලෝජි කියන එක ඒක ප්‍රචාරය කරන්න. අශෝකට ඕමනාවනා අශෝක දීරකාලයක් යුද්ධ කරන නුවන්. එතවට සමාජයක යුද්ධය ගෙනනක දිගට ගෙනියන්න බෑ. ඒක සමමාජිින්ද වැටනොත අශෝකමක දැක්ක අශෝක අශෝක ඔප දිස්දීපය හිටියන කෞ්ටල්ල වගේ විශවාල දර්ශනිික පොත්පත් ලේලතිබොන අර්ථ ශස්ශ්‍රය වගේ ඉති ඔහු ඒ එක හරිට ක්‍රියයක් කළලා ඔහු යුදධ නැවත්තුවා අපි දන්න කාලීගේ මේකින් පසේ නැවත්තු නවත්තලා අර මොකද ේරි ගෝස හ ධම්ම ගෝසූ කෙලාක සෙල්ලිපය කියෙන ම යදෙරේ නවත්තලා ධර්ම බරේ ගහන්ට පටන්ගන්න මොකද යුදබෙර නත්තල ධර්මරේ හනට ලබයි. යුද බෙරේ ගහනයක පත්තුව වෙන හැම උන් එකටම විදන්කිර කරන්න. ධර්මබෙරය එතරම් ප්‍රශ්නයක් නෙමේ. එනිසා රජ්ජුරු රණබෙරේ නවත්තල ධර්ම බෙරේ ගහන්ට පටන් ගත්තා. එතකට ඒ බෙරේ සදධිත් තමයි මුලු ආසියා පුරාම් ප්‍රචලිතවෙලගේ ධර්ම ප්‍රචාරක කටයුත්ත. ශෝක සෙල්ලිපැත්තියෙනවා වයඹදිග ඉන්දියාවේ දැන් අද ඇෆගනිස්ථානනය පැත්ත ඒ ස්ථානයටෙන් හඳුන්න්නේ ශාබස්ගර් කියලා ශාබස්ගර් කියන අපේ ශ්‍රාවකන්ට පුළුවන් ඕන්නන් අන්තර්ජාලෙන් හිල්ල බලන්ඩ ශාබස්ගර එසකුරෙන් පටන් ගන්නේ ශාබස්ගර් කියන ස්ථානයේ අශෝක සෙල්ලිපියත් පිටවා ඒ පිහිටවේ අප දන්න ඇලෙක්සන්ඩ මහා ලෙක්සන්ඩ නැගෙනහිරට එනකොට හහින්දාවට ඇතුලු නේ නැහ ආසන්නට මවා එනකොට ඒ ආපු පිරිස් මැසිඩෝර්ණ්‍යයානු සම්භවයක්තියන පිරිස් බැටක්‍රියානු සම්භවයක්තියන පිරිස් පදිංශිීවනේවය ඇෆ්ගනිස්ථානය පැත්තේ සහ ක්ෂ ශීල පැත්තටම එෙන්ඩ ඇති අපි සිතයමේ පෙන්නමට එතකොට ඒය කතාකරපු භාෂාව ඉන්දියාවේ ඇතුළ කතාකරපු භාෂාව නෙමෙයි ද්‍යශෝගේ සෙල්ලි පිළිල තියෙන්නේ ප්‍රාකෘත භාෂාවකන්නේ තැන් අපි කිවත්වේම දෙවාන පියන පියදසින ලාජින දෙේවනම්පි පිියදර්ශී රජු කියන වචන ලිවේ විදියට තුර එක පාකෘත භාෂාවක් නමුත්තර මේ බැක්ට්‍රියන්ඒවගේම මැසිඩෝනියන් ජනතාව ජීවත ච්ච කෙන ග්‍රීක් සම්භවයක්තියන පලාත්තුල හිටපු ජපදලට මිනිස් කතාර ඒභාාව නෙ නිස ආශෝක පවිච්චි කර ටිකක් වෙනස් භාෂාව්‍ය පැතික ලියන්්ඩක සහකුරුත් එෙමයි යා බ්‍රහ්මිය අකරුවලින් නෙමේ ලිවේ ශාබස් කර සෙල් ලිිය රයක්වා බ්‍රහ්මියක්ක්ෂණ ස තින් අශෝක අශෝගේ සෙල්ලිපියල් නවත් අශෝක ශබස් කර ලිපිය ලි්වේ කරෝෂ්ටි කියලා ඳන්නන ලිපිය අකුරුවලින් ඒ මොකද මේ කරෝෂ්ටි කියෙන අකුරු ඉදිරි වැඩසටහ කතා කරනම් විස්තර ඇරමෙක් කියනම්ප්‍රදායකරු වර්ගය සුන් වහන්සේ පචිකරපුත් භාෂාව වැරක් ඇරමෙක්න ඇරමෙක් පැත්තෙන් එන්නේ තෝට බ්‍රහ්මී ගැන සෙමිටික් කියන භාෂාව ැන අප්‍රරිිකානු ඒ පැත්තෙක්ල කතාකරපු අයගේ පවුලට අයිතන් ලියපු භාෂා ලීපු අකුරු එත අරමෙක් භාෂාවෙන් ලියපු මේ ශාබස් කර ලිපිය තැ ලිපි ගණනාවත්තියනවා වාල ලිපි ගණනාව ඒ ලිපි එක ලිපිය එක තියෙනවා අශෝක ඔහුගේ දර්ශනය හ ශ්වාස කරපු දර්ශනය හ අනුගමනය කරපු දර්ශනය මොකක් දේ දර්ශනය අ ධම්ම ගෝසෝ හෝ බෙහි ගෝ ව තර ුද ෙේ න ත ධර්ම ෙරේ හන ධර් ෙර ගහ ධර්ම ලිපි කියෙ හිත තින ල්ලි කි ල්ලි ෝම න බද්ධ හස්. එත බෞද්ධාගම තමයි එයාගේ මලික. එයා හැම දර්ශනයකට මුදව්කර ජීවකැන්ට උදව්කර යිීනයට උදව් කර නමුත් ඇත්තේ මේගේ එයා පෝෂණය ලැබිේ බුදු දහම කියන ඔෝ දෙපාතියන් හිට දුදහම බදුදහමතහ ශවාස කළ බොද බුදු දහම යකෙන එයා මහෝ පාසකෙ කියල කියට අපි උත්සාහගන්නවා නෙමේ නමුත් එයා දැනගත්තා අශෝකගේ අශෝකගේ දර්ශනය කරනකොට මේ අශෝකය එකක බුදුහම ගත්තය අයි කියෙ කට හතම පැහැදිල්ලේ මේ මොක බදුුව බුදු හාමුදුර තමයික කෘෂිවානික් වානජ්‍යාරත් යහපත් කියලකිවේ බුදු හාමුදුරුවතිේ නැගියන වලිපක කලන කලේන ැගයන වෙලඳ සමාජය කට මේ දර්ශන ඉතාම උචිතයි අශෝකයක ගත්තා හ එකපි වෙනම කතා කරම පම කියන්්ඩෝනුනේ දකුණු ඉන්දාවට බුදු දහමාවේ අශෝකගේ ධර්ම ප්‍රචාරය ්‍යාපාරෙන් මයි කියන කතාව කියන්ඩ එතකොට කෙනෙක් හ්ඩ පුල්ලන් කෝහෙම හෙම කොහත් කියලා නෑන මේ අපේ මහරහතන් වහන්සේලා වැඩම කරපු රටවල් ගැන තියනවානේ මෙයා යෝනක දේශේයට මේ අපරන්තයට මෙයාගියා මහිස මණ්ඩලේට මේ සාහතන් වහන්සේගිය තම්බ පන්නේයට මේ රහතන් වහන්ේගේ හරි කොයි දොහොම කියලාදන මහන්සේ යෝක සඳහන් කල දෙන්නේ න එතකොට වෙනකොහතෝගේ හෙම කියලා නෑන එතරට හම්බුණාර මේ පුරාවිද්‍යක්ෂන හමිලතුන සාංචි අංක දෙක දරන ස්තූපේ තිබල ධතු කරුඩු ක කියපයක් ධතු කර්ඩුල තියනොවයි කියපු හමුදුරුගේ නම් සපුරුෂ ජමගොත්ස පුරුස කකස. ගොතස කියැ ්‍රක්්මයකර ලිතේගෙන් ධර්ම ප්‍රචාරයගේ භික්ෂ වන්සල යිතිහා සිකයි හරරි එතකොට නමුත් ඔයි ගිය තැක්සාහ ගිය හාමුදුර ගැ තියෙන විස්තරේ දයන අපේ වන්සකතාවන හරි එතකොට මේ දකුණු වින්දදියාාවට ආපු කෙනෙ ගැන සඳහන්වෙෙන නෑ අපේ වන්ස කතාවල නමුත් ශාබස්කර සෙල්ලිපිය කියනවා අශෝක අශෝක විශ්වාස කරපු ධර්මය ප්‍රචාරය කරපුූ රටවල් ඒ රටවල්වල තියන රටවල් ලේඛනයක් තියනවා ඒ ලේඛනේ ඔය චෝල පාන්්ඩ සතතිය පුත්‍ර කේතරපුත්‍ර සහ තම්බ පන්නන්න විතරක් නෙමෙයි අන්තියක ඇන්ටියෝක ස්තිියෝස් මගස් ඔයවාගේ මැසිඩෝනිියාවේ ප්‍රධාන කලාප හතරකට අශෝක බුධධර්මය ප්‍රචලිත කරලා තියනවා. අතර ඒකෙන් පේනවා අශෝගක අශෝක රජතුමාගේ කාලේම බුදුදහම දකුණු ඉන්දියාවට ලැබුණයි කියලා කියනවන්නං එතුමාම එතුමාගේ සෙල්ලිපියක. පණ්ඩ දේශයට එනයි කියෙලාග කියන්න චෝල දේශයට එනවයි කියල ගෙන දකුණු ඉදියාවටාවයිගේෙන බුදු හම එතකොට කේරලේට කේරල පුත්‍ර දකුණු ඉන්දාවට එත බුදු දහමආවා. එහෙම නං මිහිදුමහා රහතන් වහන්සේ ලංකාවටට වැඩම කරන කාලේම ඊට සමාන්තරව බුදු දහම ඉන්දියාවට ලැබුණා දකුණු ඉන්දියාවට. එතකොට අද විද්වත්තු අද ලෝකෙ පොදදු පිලි ගැනීමක් තියෙනවා. දකුණු ඉන්දියාවට බුදු දහම ප්‍රචලිතකරත් මහිදු මහරහතන් වහන්සේ කියලා. මේක ගැන කටහරි කුතුහලයක්තිය නොනං මේ සම්බන්ධයෙන් ශාස්ත්‍රය ලිපි ගණ නාවක් පළගල්ලදයනො අන්තර්ජාලයට ගහිල්ල ලබාගැන්න පුළුවන් ලිපිලේක ශත්‍රී ලිපිලේකන මේ පත්‍රවලට එකක් ෙනනලි ලිපිගකන නෙමේ ශාස්ත්‍රීය පදනමක මත පිහිටා කරපු හහි හේතු සාධක සහිතව. මොකද දැන් මේ දකුණු ඉන්දියාවේ විශේෂයම චෝල පාණ්ඩෙ රටේ තියනවා විහාරයක්. මේ විහාරය හඳුන්වන්නේ ඉන්ද්‍ර විහාරය කියලා මේක බෞද්ධ විහාරයක්. මේ ඉන්ද්‍ර විහාරය ගොඩ නැගුවේ අශෝක රජතුමා කියලා පිළිගන්නවා. එතකොට මේ ඉන්ද්‍ර කියලකෑන්නේ මහා ඉන්ද්‍ර කියන නම මහා ඉන්ද්‍ර ගැන මහන්ද්‍ර මහින්ද්‍රගැනනිීම හිද. එතකොට මේ මේ ඉන්ද්‍ර විහාරය කියන දකුණු ඉන්දාවේ අශෝක රජවිසිං කරපු ස්තූපයක් පන්සලක්ක අශෝක රජ ඒ පමණක් නෙමයිම ඒ ඉන්ද්‍රවිහාරයට යාබදව ස්තූපයකුත් ගොඩන ගොයි කියලා සඳහන් වෙනවා එදනිසාේ පලවෙනිම දේ තමයි අපට යම් කිසි බුදු දහමට උරුමයක් තියනවත්ද ඒක අවියෝජනීය අනබියෝගි උරුමයක් එක ගැන කිසිම දෙයක් නෑ මොකද අපි තමයි අවුරුදු දහස් ගැනක් තිස්සේ අපේ ගරුතර මහා සංගරත්නය තමයි බුද්ධා නො එක්න බේද තිබුණා අභේගිරිය ජේතවන්නේය මහා තිබුණ නමුත් උන්වහන්සේලා එක දිගට මේ ධර්මය ආරක්ෂ කරගෙන ආවා නමුත් ඒක මේ එක පාර මෙම ඊතලයක් වගේ එක රේකාවක් වගේ තිබුණ නෑ හරි මං ඉස්සරහට කියන්න සහරවෙලලාට අපරට බුද්ධාම පොත්තාගෙනන්නට රජවරට සිදව ගුණු දිය උදවල් ඒ අවස්ථාතියි න හරි ඒ නිසා දකුණු ඉන්දියාවේ බුදු දහමයි ලංකාවේ බුදුදහමන මේ බුද්ධ ශාසනය දහම කියනෙ කොහෙත්තේකයි න්හන්සගේ දර්ශනය දුණු ඉන්දියයාාවේ බුද්ධ ශාසනයයි තෙබිච සම්ප්‍රදායයි අපේ සම්ප්‍රදාය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා මේකම ැදගත්ද නුවන් අපේ සාමය ගන් අවෝධයගන ව ධර්මි වයන ර්මක වශය ච හිතවත්කමක් නඩත්තු කරගන්න හිල්ලති කරුණගල්ල මේේ ප්‍රතිමල්ලව හැටියට එකන එකක දහ බලන් එපා මේ සත්තේ ඉතිහාසේ තුළ මේ වගේ හැඳුනුම්කං ලෙංගතුකං අප තුළ තිබිල තියනවා නේ අපි කළ යුත්තේ ඇත්තවශය ධර්ම පවිච්චි කල්ලයික ධර්මය ප්‍රචලිත කල්ල එක තමයි ේ අපේ රාගවන් මහත්මය මගේ මතෙන් සුරෙන් සුරෙන් නිතරම කියන දෙයක්ත සුරෙන් මේ යගේ ආචාරූපාදය කළේ බුදු දහම ගැන. සුරෙන් නිතරම කියන දෙයක් තමයි. මේ දෙමල භාෂාවයෙන් බුදු්දහම දේශනා කරන්න වාමන් වහසලා පුරුදු කරන තා අවශ්‍යයකගේ ඇත්වශම සුරේෙන් කියන්නේ යිතිහාසික සත්්‍යයක් එමොකද අපි දකුණු ඉන්දියාවයි අපි අතර බුදුදහම සම්බන්ධය විශාල උරුමකමක් අපි පවත්තාගෙනාව ඇැකට සාක්ක්‍යද අප ්‍රාවකය හරි කැමතිනීමේ සාක්ෂය මොවාද කියෙන බලන්න තැ අපිට මම සාහිත්‍යය මේ සාක්ෂයක් මේකට දෙන්නම් තැන් ඉන්දියාවේ රචනාවනා මේ ඉන්දියාවේ තියෙනවා මේ නුවන් සංගම් සාහිත්‍යය කෙලා ඳදුවන විශාල සාහිත්‍යය මේ සංගම් කෙල කෑන්නේ ඒකාලෙ හිටපු ධර්ශනිකයෝ කවියෝ සාහිත්‍යදරයෝ එකටෙක් කවුල සංගමයක් ඒම ගුරුකුලයක් වගේ අපික ඉංග්‍රීසිය ගැන වියානා ස්කූල් සැන් ෆරන්සි ස්කූ කූල් කෙම කෑන ඒවාගේ ගොල්න්ගේ සංගමයක් ලංකා වෙත්ති බනයි වගේවා ලංකාව හිටිය වියත්පත් අටගනය ක වියත්පත් අටගනයක් එතකට ඔය ගලතුරුමුල වහදුම්මුල මහනෙත් පාමුල කැන අනාධපුර නගරය හිටිය බුද්ධිමය සංස්ථා අටක් ව්‍යත්පත් අට ගනය ගොල එක ගිල් සදාග දවුණ ය හදාගෙන හිට ඇගුලු ව්‍යත්පත් අය එගොලු එක දවල්ලට ියන්න ඇති ැ ඉතිහා හදන්න දැඟ මෙන්න මේ පේරාදනි ගුරුලය කියලා අපි කියනවා වා එක පානිත් පතරාම තවතියන අගනුවර තරුණ කවි සමාජය කියලලා එකතු වෙලායින්නවා කිය යෝග කවන් කියල තවසට්ටක්ඉන්න ඒ ඒතර සමාජය දුවන්න එෙම ගුරුකුල යෙනනකොටන එකන ව්‍යත්පත් ගන ඉන්ඩෝන සමාජය හර මංහතෙන නිදම් ්‍යත් ඔක්කොම ගණටගෙන පිටල අපේ වි්‍යත්පත් ගැනටි එතේඒගේ ඒ හාර්බදයක් ඉඒක තම ලගර පෝෘතියකුත් පලරේ තාමත් සීකරෙන් දැනට ඉතුර ලාලන්න බෞද්ධිමතන අපි හරමන්නන්නවා. වඩ පොල වන්න හකන මෙමේ ඉ කුරල්ල තමුන්ට ආර යන තංවල්ට නය පරිසර සුදුසු ජීවතන සන්සු පරිසරයක් තිනතැනටන යන්න නේද ඒේගොල්ල හෙම අන්ඩ පුලුවන්. ඒඒක පැත්තකෙන් අප ඉතියමු ඔය සංගම් සාහිත්‍යය ගනා අපි කතා කරනකොට නුවන් සංගම් සාහිත්‍යය කියනෙ ක්‍රිස්තුවාර්ශයෙන් දෙවනි සතවර්ය දලා පස. සතවර්ශයවාගේ කාලෙක කිරන තුන්වැනි සංගං යුග කියලා පලවෙනි සංග යුගයක් නෑ නො එකක දුන්වනි තුංගනි සංගම් යුගගේ කියලා මේ සංගංයුගයේ ලියවෙච්ච ද්‍රවිඩ දෙමල සාහිත්‍ය කෘති තියනවා ඒ සාහිත්‍ය කෘති අපට පාවිච්චි කරන්න පුළුවන් පෙන්නල දෙෙන්ඩ සාක්ෂී මේ දකුණ ඉන්දියාව තිබුණු බුදුදහම පිළිබඳ. අප විරාමයකට යනවා ඉතාමත් ශාස්ත්‍රීය සහ ඉතාම ආකර්ශණය කතාභක් මේ මසක් සමය අපි කතාබහ කරමින් ඉන්නේ මේ වැඩසඳහන් ශ්‍රාවකයන් එහමනත්තං අසන්නන්ට අමතරව අපි මේ රේඩියුවේ නැතෙෆම් රේඩුවේ රඩියෝවේ සඳුදා රාත්‍රය මේ වැඩ සරහන විකාශන වුුණෑන් පස්සේ YouTube මාධ්‍යිය මේ වැඩසරහන පලවන හැම පස්සේ YouTube පොස්සේ ඔබ නර්මනව අනම් ඔබට එහි කමෙන්ට විදිහයටටත් හි ඩස්කපෂන් එක තින මල් ලස්සේ අපි ආමත්‍රනය කරන්න පුලුවන් නැත්තන් අපට ලිය්ඩක් පුුවන් රට තැපැල්වාතාවරණ කෙසේ වෙතත් ය යම් කිසි ආකාරයකට යම් තත්වකට පත්වු ෑම් පස්සේ ඔබට අපට ලිපි මාර්ගෙන උත් අපි ආමාන්තරය කරන්න පුළුවන් අල්ි ඩස්ට්‍රේ එම ම හචර රාජ්ෝ දේව නැත ැල් පෙට විස හතුලිස් පහොලග ලිනට ැ ම් තැල් පෙට විස හලි පාහොලඹ හරි අපිට විරමයක් දෙන්න විරම නතුුව අප නැවත් අල්ි ඩිස්ි න සමග. අපි බලංගන්න උදවියට පියාරාධනා කරවා තුන්ගැනි කොටසට මෙතනනි යාමු කිය.